අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසර, සියලුම ආගම්වල පූජකෝතුමාණන්ලගින් අවසර, මැති ඇමතිවරුනි, මිත්‍රවරුනි, හිතවතුනි, අපි පෞගී දවසල කැඳවලා දුන්නා මහා මැතිවරණය. මේ මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. ඒක තමුන්නාංශක දන්නවද? ඒ නඩු තීන්දුව ඉතාමත්ම දීර්ඝ හා සංකීර්ණ ලියවිල්ල. ඒ නිසා එය හදාරලා බලලා ඒකින් වස්ථාමය වශයෙන් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය අපවත්වාගෙන යෑමට ඇති වෙන බලපෑම ගැන අපි පසුව විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ අවස්ථාවේදී කතා කරන්නේ කැඳවපු මහා මැතිවරණය පවත්වන්න බැරි නිසා ඇති වෙන දේශපාලන තත්ත්වය ගැන. කෙටි අම්මාසර දන්නවා අපිට අද හැප්පෙන්න වෙලා තියෙන්නේ දිගින් දිගටම මැතිවරණ මගහරින නොයෙක් උප්පරවැට්ටි යොදන දේශපාලන පක්ෂ එකමුතුවක් එක්ක. පසුගිය පළාත් පාලන ඡන්දය අවුරුදු 3ක් ප්‍රමාද කරලා දින නියමයක් නැතුවම ඒ ඡන්දය කල් දාන්න උසාවිය යන හදනකොට නඩු නැති පළාත් පාලන ආයතනවලට හෝ ඡන්දයක් පවත්වනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියපු නිසා තමයි ජනතාවට ඒ ඡන්දයක් ලැබුණේ. නැත්තම් මේකත් නෑ. අද වන විට පළාත් සභා ඡන්ද අවුරුද්දයි මාස 3ක් විතර ප්‍රමාදයි. නමුත් ඒ ඡන්දය පවත්වන්න දවසක් ගැන හෝඩුවාවක් නෑ. ඒ ඡන්ද දින නියමයක් නැතුව කල්යන විදියට නීතියෙන් ගැට ගහලා තියෙනවා. 2017 සැප්තැම්බර් මාසයේදී පළාත් සභා ඡන්දය කල් දාගන්න ගෙනාපු පනත සම්මත කරන්න පාර්ලිමේන්තුවේ 3-2 බලයක් ඕන කියලා නීතිපතිවරයා කිව්වම රෑ වෙනකම් පාර්ලිමේන්තුව ඇදගෙන ගිහිල්ලා සම්ප්‍රදායන්ට විරුද්ධව කොහොම හරි මන්ත්‍රීවරුන් එකතු කරගෙන සමානුපාතික නියෝජනය ප්‍රතිශතය 40%-50% දක්වා වැඩි කලේ නැතිනම් ඒකට ඡන්දය නොදෙන බව සමහර දේශපාලන පක්ෂ කිව්වම පොඩි පක්ෂ ඒකට පාර්ලිමේන්තුවේ මම හිතන්නේ කොරිඩෝවේ ඉඳගෙන හිටගෙනම තමයි දුවදුව තමයි ඒකට එකඟ වෙලා ගහන්න තියෙන කරණම් සේරම ගහලා තමයි ඒගොල්ලෝ පළාත් සභා ඡන්දය කල් දාගත්තේ. කැඳවපු මහමැතිවරණයක් දැන් ජනතාවට අහිමි වෙලා තියෙනවා. නොවැම්බර් 9 වෙනිදා පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ මැතිවරණ පවත්වනවට විරුද්ධ හවුලම උසාවි ගිහිලා තාවකාලික වාරණ නියෝගයක් අරගෙන UNP කතානායකවරයාගේ සහයෝගයෙන් විසුරුවලා තිබුණ පාර්ලිමේන්තුව නැවත කැඳවලා පාර්ලිමේන්තුවේ බහුතරය ඒගොල්ලන්ට තියෙනවායි කියලා පෙන්වන්න නොයෙක් ව්‍යාකාරකම් වල යෙදුණු බව ඔබ දන්නවා. නමුත් මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ මොනවද කියලා ජනතාවට හරියටම පෙනුනේ දෙසැම්බර් 12 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති හැටියට පත් කරන්න කියලා යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරපු දවසේ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්න කියලා ඡන්ද 117ක් ලැබුණා. සම්මාසලයිදා. ඒකෙන් ඡන්ද 14ක් TNA ඡන්ද. TNA එකෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න කියලා ඡන්දය දුන්නට මාවී සේනාති රාජා මන්ත්‍රීවරයා TNA එක වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුව කෙරුවා. TNA එක රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැති වෙන්න ඡන්දේ දුන්නට ඒගොල්ලෝ ආණ්ඩුවට එක් වෙන්නේ නැති බවත් දිගටම විපක්ෂයේ ඉන්න බවත් එතුමා ප්‍රකාශ කළා. එතකොට මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මන්ත්‍රීවරුන් 103ක් ඉන්න UNP සුළුතරය
තියෙන්නේ එක විසින් ප්‍රාණ අපේට අරගෙන තියෙන එකයි. තියෙන්නේ එක කියන විදිහට රටපාලනය කලේ නැතිනම් ඕනම මොහොතක UMP සුළුතරයට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති වෙන්න පුළුවන්. දැන් අර තියෙන්නේ එක අතර තමයි විමෝට් එක ගිහිලා තියෙන්නේ. නඩු තීන්දුව එන්නත් කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙසැම්බර් 12 වෙනිදා අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන එක ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. මේ අලුත් ව්‍යවස්ථා කිතුම්පත සකස් කරලා මාධ්‍ය පළවෙලත් ඉවරයි. ඒ ව්‍යවස්ථාවෙන් මේ රට අර්ධ ස්වාධීන ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍ය 9කට කඩන්නයි සූදානම් කරලා තියෙන්නේ. ඒකෙන් කරන්න ඉන්න තව දෙයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක. එතකොට 2019 දෙසැම්බර් 9 වෙනිදාට ඉස්සෙල්ලා නියමිත ජනාධිපතිවරයෙක් පවත්වන්න වෙන්නේ නැහැ. ඒක තමයි සත්‍යය. ඒ වගේම ඒ ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයත් වෙනස් කරනවා. එතකොට පළාත් සභා ඡන්දය කල් දාන්න තියෙන විදියටම සීමා නීරණ ප්‍රශ්න මතු කරලා දින නියමයක් නැතුව 20යි 20 පාර්ලිමේන්තු මැතිවරණයක් කල් දාගන්න එයාලා සූදානම් වෙනවා. ඒක පුළුවන්. ඒක තමයි මේ සැරසෙන්නේ. ආණ්ඩුවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවයේ ඉවත් වුණු නිසා ජාතික ආණ්ඩුවක් හැටියට ව්‍යවස්ථාවේ 46-4 සහ 46-5 වගන්තිවල විශේෂ විධිවිධාන යටතේ පිටුමුණ තිබේ. ආණ්ඩුව ඉබේම බිඳ වැටුණා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවකුත් එකතු වීම නිසා වෙනත් දේශපාලන පක්ෂ මා නායකත්වයේ දෙන කණ්ඩායම පාර්ලිමේන්තුවේ විශාලම කණ්ඩායම බඩපත් වුණා. 1994, 2010, 2001, 2004, 2015 සියලුම මහමැතිවරණ වලින් පස්සේ ආණ්ඩු පිහිටවන්න ආරාධනා ලැබුණේ පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් නැති වුණත් විශාලම මන්ත්‍රීවරුන් කණ්ඩායමටයි. කලින් ආණ්ඩුවක් පිහිටුවලා පස්සේ තමයි මේ හැම අවස්ථාවකම බහුතරය හදාගත්තේ. තමුන්නාන්සේලා ඒක දන්නවා. අපි ඔක්තෝබර් 26 වෙනිදා ආණ්ඩුවක් පිහිටුවුවට පස්සේ ජනාධිපතිතුමා මහමැතිවරණයක් හැදෙව්වා. මම ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අගමැති හැටියට දිවුරුම් දුන්නේ. වැඩිම වුණොත් ජනවාරි 5 වෙනිදාට නියම කරලා තිබුණා මහමැතිවරණේ ඉවර වෙනකම් මාස දෙකක් වගේ කාලයකට අන්තර්කාලීන පාලනයක් ගෙන යන්න විතරයි. බලා සිටියේදී රට විනාශ මුඛයට යනකොට ජනාධිපතිවරයෙකුට නිකම් ඉන්න බෑ. මහමැතිවරණයක් පවත්වන තුරු අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවන්න ආරාධනය කරනකොට ඒ ආරාධනය විකල්ප ආණ්ඩුවක් ඇටියට ස්ථානගත වෙලා ඉන්න බලවේගයට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ වගේම මහමැතිවරණයක් අවසන් වෙනකම් මාස දෙකක් වගේ කාලයකට රටගෙන යන්න සුළුතර ආණ්ඩුවක් හොඳටම ප්‍රමාණවත් කියලා එමත් විශ්වාස කරනවා. ජනාධිපතිතුමා ඔක්තෝබර් 26 වෙනිදා ගත්ත ඒ ඉදතර තීන්දුව අපි විශේෂයෙන්ම අගය කරන බව කියන්න ඕන මේ අවස්ථාවේ. නමුත් ඔක්තෝබර් 26 වෙනිදෙන් පස්සේ මෙහි උනේ වෙනත් දෙයක්. ගෝමාරි මොනම මැතිවරණයක්වත් නැතුව ඉදිරියට යන්න වැඩපිළිවෙල තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් මහමැතිවරණයක් පවත්වන්න බැරි නිසා මේ රට ආර්ථික පරිහානිය තුලින් තවත් ග්‍රීසියක් වීම වළක්වන්න අපි ගන්න හිටිය පියවර මොනවත් දැන් ක්‍රියාත්මක කරන්න බෑ. අවුරුදු 3.5ක් තුල ඇමරිකානු ඩොලර් බිලියන 26.7ක් විදේශ විනිමය ණයකට ගත්ත UMP එක ඉදිරි කාලයේදී තයි තව කොයිතරම් ණය ගනීවිදයි අපි දන්නේ නැහැ. මේ ණය පරිභෝජනයට විතරයි. අපි ණය ගත්තා. අපි රටේ සංවර්ධනයේ ණය ගත්ත දේවල් පාරේ ගියාම ඇහැට කනට පේනවා. මේ ආලා පරිභෝජනයට පමණයි. මේ ණය ගැනීමෙන් තමයි ඒගොල්ලෝ අපේ ආර්ථිකය විනාශ මුඛයට ගෙනාවේ. දැන් ජනාධිපතිවරයා මේ අලුත් UMP TNA හවුල සමග නොසිටින නිසා ඔවුන් කරන විනාශයෙන් යම් ප්‍රමාණයක් හෝ
පාලනය කර ගැනීමට හැකිවෙයි කියලා හිතන්න පුළුවන් වුණත් ජනාධිපතිවරයාටත් නොදන්වා එක්සත් ජාතික පක්ෂ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රමුඛ මේ හවුලට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. 2001 එක්සත් ජාතික පක්ෂ කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුමත් සංකලෙත් එකල ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ දැනුවත් නොකර බව අප මතක තබා ගන්න. ඔක්තෝබර් 26 වෙනිදායි පස්සේ අපිට පුළුවන් වුණා පීඩනයට පත් වෙලා ඉන්න ජනතාවට ඉන්දින මිල අඩු කරන්න, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරන්න, පෝර සානාධාරය, පාසන් නිල ඇඳු, ජල ස්ථාපිත කරලා, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආදායම් බදුවලින් නිදහස් කරලා, ජනතාවට යම් සහනයක් ලබලා දෙන අතරම විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදනය දිරිගන්වන්න රට. මේ කාලය තුළ රටේ තරුණ වෘත්තීය ප්‍රජාව අතර විශාල නොසන්සුන්තාවයකට තුඩු දීලා තිබේ. පසුගිය ආණ්ඩුවේ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන යම් පියවරක් ගන්න පුළුවන් වුණා. පසුගිය ආණ්ඩුවේ බදු දන්නේම අපි නැවැත්තුවා. වැසී යාමට නියමිත තිබුණු දේශීය කර්මාන්ත රාශියකුත් අපි බේරගත්තා. බලාපොරොත්තු වූ මහමැතිවරණය නොලැබුණා. ඔක්තෝබර් 26 වෙනිදා පටන් ගත්ත ඒ ක්‍රියාදාමයේ ඒ වගේ වෙනත් ප්‍රයෝජන කීපයක් ජනතාවට ලැබිලා තියෙන බවත් අපි කියන්න ඕනේ කෙටි කාලය තුළ. මේ කාලය තුළ සිද්ධ වුණු වැදගත්ම දේ තමයි පසුගිය වකවානුව පුරාම එක්සත් ජාතික පක්ෂයේ උවමනාව එපාකම් අනුව හැසිරවීමට හැකි වුණු පාර්ලිමේන්තුවේ 3-2 බලය නැති වීම, 19 සංශෝධනය ගිනල්ලා මුළු රටම හවුල් ජාලයක් බවට පත් කරපු පිරිස විසින්ම කෙටුම් කරපු නව ව්‍යවස්ථා සම්මත කරන එක එයින් වළක්වා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ මහන්ඩු පක්ෂේම පිරිසක් විපක්ෂයේ ඉන්න බව පෙන්වමින් විපක්ෂ නායකකමත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමත් තමන් සතු කරගෙන අවුරුදු 4කට ආසන්න කාලයක් මුළුල්ලේ ගෙන ගිය ඒ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ආධිපත්‍යවාදය අවසන් කිරීමට දැන් මඟ පැහැදිලා තියෙනවා කියලා අපි කියන්න ඕන. පාර්ලිමේන්තුවේ තිබුණු ඒ විකෘතිය නිසා රටේ සියලුම ඉහළ පත්වීම් වලට පුද්ගලයන් නිර්දේශ කරන ව්‍යවස්ථාදායක සභාවේ සිටියේ එකම දේශපාලන ප්‍රවාහයක අය පමණයි. ඒ නිසා රටේ සිනම වැදගත් අනතුරු වලට පසුගිය අවුරුදු 4 මුළුල්ලේ පත් උනේ 2015 දේශපාලන ඒ දේශපාලන ප්‍රවාහයේ හිටපු අය විතරයි. මේ භයානක විකෘතියේ ප්‍රතිඵල අද මුළු රටම අත්විඳිමින් ඉන්නවා. පෙබරවාරි 10 වෙනිදා පළාත් පාලන මැතිවරණේ පස්සේ අපේ අරමුණ වෙන උනේ ජනතාවට මහමැතිවරණයක් ලබා දීම. මහමැතිවරණ නොමැතිව අගමැති ධූරයක් දැරීමට මගේ කිසිම බලාපොරොත්තුවක් නොමැති නිසා තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට ආවේග නොවීම සඳහා මම අගමැති ධූරයෙන් අද ඉවත් වෙනවා. අලුත් ආණ්ඩුවක් පිහිටවන්න ජනාධිපතිතුමාට ඉඩ ලබලා දෙනවා. ඔක්තෝබර් 26 වෙනිදා මා අගමැති වෙනවත් සමගම මුළු රට පුරාම නව බලාපොරොත්තු සහගත පිබිදීමක් ඇති වුණා. 2015 පස්සේ කඩාවැටිලා තිබිච්ච කොටස් වෙළඳපොළ නැවතත් පිබිදුණා. 2015 පස්සේ LMD හිල්සන් ව්‍යාපාර විශ්වසනීයත්වය දර්ශකේ වැඩිම ඉහළ යෑම ඔක්තෝබර් 26 වෙනිදා පස්සේ අපි දුටුවා. රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයක් නිර්මාණය වුණත්, විදේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණත්, 2017 නොවැම්බර් මාසයට වඩා 2018 නොවැම්බර් මාසයේ සංචාරකයන්ගේ පැමිණීම 16% වැඩි වෙලා තියෙනවා. ඔක්තෝබර් 26 වෙනිදායින් පස්සේ දේශපාලන අස්ථාවරභාවයක් නොතකා ඇති වුණු ඒ ප්‍රවණතා නිසා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු කුමක්දයි
අපි කාටත් පැහැදිලි වුණා. මහජනතාව අපේක්ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කර ගැනීම දැන් කල් ගිහිල්ලා තියෙනවා. නමුත් අවසානයේදී ජනතාවට ඒ වෙනස අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක වළක්වන්න කාටත් බෑ. ඒකාබද්ධ විපක්ෂ ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයේ එකට ගත්තම දැනටම රටේ ඡන්දවලින් 54%ක් පමණ නියෝජනය වෙන ඉතාමත්ම ප්‍රබල දේශපාලන බලකඳවුරක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට අපි එක දැනටමත් ඉන්න ඡන්ද පදනමක් තියෙන උතුරු නැගෙනහිර හා මදුරට පක්ෂ ගණනාවකුත් එකතු වෙලා තියෙනවා. ඉස්සරහට මේ රටට එරෙහි බලවේග වලට විරුද්ධව එන්නේ කිසිවෙකුට නවත්වන්න බැරි දීප ව්‍යාප්ත දේශපාලන බලවේගයක්. ඉදිරි කාලයේදී අපේ ප්‍රධානම ඉලක්කය වන්නේ දැනටමත් අවුරුදු මාස 3ක් පමණ ප්‍රනාද වෙලා තියෙන පළාත් සභා මැතිවරණය පවත්වා ගැනීම. දැන් නැවතත් රටේ සුඛානම අතට ගැනීමට මාන බලමින් ඉන්න මේ විනාශකාරී බලවේගය ඉදිරියේ කරන හානිය හැකිතාක් දුරට අවබෝධ කිරීම අලුත් ජනතාවාදී ආණ්ඩුවක් බිහි වෙනතුරු මේ සංක්‍රාන්ති කාලය තුළ අපි ඉදිරියේ ඇති ප්‍රධානම අභියෝගයයි. 2015 ඉඳලම අපි සමග නොසැලී සිටි ජනතාව ඉදිරියේදීත් අපි සමග රට බේරා ගැනීමේ මෙහෙයුමට එක්වන බවට මට කිසිම සැකයක් නැහැ. අපි ජනතාව සංවිධානය කරලා රටට එරෙහිව මේ දුර්දාන්ත බලවේගය දමනය කරනවා කරනවාමයි. ඔබ සැමට තෙරුවන් සරණයි. ඔබට